පියතුමින් අපිට මොකද මේ ගැන කියන්න තියෙන වැඩසටහන් සම්බන්ධ? ඇත්තෙම දේනවාසරි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන. දේශයට අවශ්‍ය දේ කරන්න අපේක්ෂාවයන් බිඳලාගත් කණ්ඩායමක් එකතු වීම මහා වටිනාකමක්. මොකද ආබාධිත අය ඉදිරිපත් වෙනකොට ඒ ආබාධ්‍ය තත්ත්වයන් වලින් නැති අපිට ලොකු ශක්තියක් ලැබෙනවා ඔවුන් දෙන අපිට අපේක්ෂාව නිසා. ඉතින් දැන් අපි දන්න වචන වලින් ගොඩක් දේවල් වෙනස් වෙනවා. වගේම මහරගම අපේක්ෂාවන් නැති ජීවිතයේ බලාපොරොත්තු නැති අයට නමක් දාලා තියෙනවා අපේක්ෂා රෝහල කියලා. ඒතකොට අපේ අපේක්ෂාවේ යාත්‍රාවක් අද මාතර දකුණු පළාතෙන් ආරම්භ කරලා රටට පණිවිඩයක් දෙන්න යනවා. රටේ ඉන්න සියලුම ව්‍යාපාරික ආයතන එකතු වෙලා තියෙනවා, විශේෂයෙන් ලයන්ස් ක්ලබ් ආයතන, ඒ වගේම තවත් ඇලයන්ස් ෆිනෑන්ස්, ඒ වගේම දැක්ක ෆෙලෙක්ස් කියන ආයතන, ඒ වගේම සනසින් කෝටි 100ක් එකතු කරන්න ඔවුන් දැනුවත් හෝ නොදැනුවත් ඔවුන්ගේ කණ්ඩායමේ සේවකයන් 100 දෙනෙක් ඒ රක්ෂණ සමාගම සනස රක්ෂණ සමාගම විසින් යොදවා තිබෙනවා. ඒ වගේම තවත් මම දැක්ක විවිධ මාධ්‍යයන් එකතු වෙලා තියෙනවා. දැන් ඔබතුමියගේ මාධ්‍ය වගේම මම ස්වාධීන රූපවාහිනිය දැක්ක, දැන් ඔබතුමියගේ මාධ්‍ය ආයතන තියෙනවා, බොහෝ මාධ්‍ය ආයතන එකතු වෙලා තියෙනවා. ඉතින් හැමෝම එකතු වෙන එක්සිට් වෙන තැනක්, තෝතැන්නක්, මහා විශාල දෙයක් වෙනවා. මම හිතනවා මේක මේ ආරම්භය මනුෂ්‍ය හදවත්වල සුවිශේෂී දෙයක් කරනවා, අපේක්ෂාවන් ඉෂ්ට කරනවා. ඒ වගේම අනාගත අපේ දරු පරපුරට යම් මොඩෙල් එකක්, එහෙම නැත්නම් ආදර්ශයක් සපයමින් සිටිනවා. ඉතින් ඒක නිසා මාධ්‍යයක් හැටියට ඔබතුමියලාගේ දායකත්වයත් මහා විශාල කාර්යභාරයක් වෙන්න යනවා. මම හිතනවා මේ ආරම්භයක්, මේ ආරම්භයේ අවසානයේ අපේ දේශයේ මහා සුවයක් ඇති වෙන තැනක් වෙන්න යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශාල අපේක්ෂාවන් ඉෂ්ට වෙන, ජීවිතවලට බලාපොරොත්තු ගෙනෙන මහාංගු කරුණාවක් වෙයි කියලා. ඉතින් දෙවියන් වහන්සේගෙන් මම අයද සිටිනවා. ඒ වගේම මේ දේශය තුළ මේ සමාදානය දේශය සුවකරන්න බොහොම ස්තුතියි. ජේසුපි. ඇත්තෙන්ම මේ ලෝකේ කවුරුත් මැරෙන්න කැමති නැහැ, ජීවත් වෙන්න තමයි කැමති. ඇත්තම පිළිකා රෝගය කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන අවස්ථාවක්. ඒ මැරිච්ච මිනිසුන්ට පණ දෙනවට සමාන ඇත්තටම මේ පිළිකා රෝගීන්ට උදව් කරන එක. ඇත්තටම මේ සියලුම මේ සංවිධාන එකතු වෙලා මේ කරන සත්කාරය ඇත්තටම සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ටම කරන, ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කරන විශාල දැවැන්ත මෙහෙවරක්. ඒ නිසා සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරන්නේ ඔබගේ වටිනා රුපියල් 50ක 100කින් උදව් කරලා ජීවිතයක් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න කියනයි මම ඉල්ලා සිටින්නේ.